රටේ නීතිය හැමෝටම එකනම් ලහන් නිදැල්ලේ ඉන්න බෑ. ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක කියූ බව විජේරත්න හල්ලොළුව හරිස්පත්තුවේ සිට අරුණ පුවත්පතට වාර්තා කරනවා. සියලු දෙනාගෙන්ම අවසරයි. ලොහාන් රත්වත් ඉන්නවද? නෑ නෑ, වෙන කිසි දෙයකට නෙමෙයි ඇහුවේ, අවසර ගන්න ඕනේ නිසා. එයා එනවා කියලා තිබුණා. තාම ඇවිල්ලා නැද්ද? හොඳයි. යයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසලා තියෙනවා. පැවිලි කර්මාන්තහා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහනුවරදී පසුගියදා ප්‍රකාශ කළේ ඔහු ජීවත්ව සිටින තාක්කල් ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මහනුවර පැවති දිස්ත්‍රික් ජනරැලි අමතමින් මන්ත්‍රීවරයාම ප්‍රකාශයට මේ විදිහට පිළිතුරු ලබා දීලා තියෙනවා. දැන් ඉන්නවද කියලා අහලා තියෙනවා සභාවෙන් අවසරයි කියලා. තම පක්ෂයේ ජයග්‍රහණය කරන අවස්ථාවේ රාජ්‍ය අමතිවරයා ජීවත් වෙනවා දැකීමට තමන් කැමතියි කියලත් ඔහු කියනවා. නීතිය සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමාන නොවන බවත්, එසේනම් ලොහාන් රත්වතර නිදැල්ලේ ඉන්නට බැහැ කියලත් මන්ත්‍රීවරයා සඳහන් කළා. දැන් රටත් ජනතාවත් ව්‍යාකූල තත්වයකට පත් කරන්න හදනවා. අපි කියනවා ව්‍යාකූලත්වයට පත් වෙන්න එපා. ඡන්දේ සහතිකයි. දීර්ඝ කාලයක් මේ රට පාලනය කරපු කණ්ඩායම් විසින් අපේ රට ව්‍යසනයෙන් ව්‍යසනයට පත් කරලා තියෙනවා කියලත් වැඩිදුරටත් කිව්වා. රටේ නීතිය හැමෝටම එක නම් ලොහාන් නිදැල්ලේවත් ඉන්න බෑ කියලා අනුර කුමාර දිසානායක මහත්තයා කියන. දැන් අනුර මහත්තයා එහෙම කියද්දී ඔහු යන එන ගමන් බිමන් දිහාත් ඉතින් බලාගෙන ඉන්නවා අනෙකුත් දේශපාලන පක්ෂ. අනුර ගුවන් ටිකට් වලට රුපියල් මිලියන 70ක් වියදම් කරලා කියලා ප්‍රේමනාත් සී දොළවත්ත අරුණ පුවත්පතට කියනවා. චාමර පල්ලි ගෙදරයි මේ පුවත අපට කියන්නේ. ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ විවිධ ප්‍රකාශ කළත් එහි නායක අනුර කුමාර දිසානායක පසුගිය කාලයේ දේශපාලන රැස්වීම පැවැත්වීම සඳහා රටවල් 14කට ගිහිලා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 70කට අධික ප්‍රමාණයක් වියදම් වෙලා තියෙනවා කියලා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. දැන් ඔහු රූපවාහිනී වැඩසටහනකට එක් වෙලා තමයි මේ බව කියන්නේ. ඔහු සංඛ්‍යා ලේඛන වෙන් කරලම කියනවා. දැන් මෙහෙම මෙහෙම මේ ගාන, මාලදිවෙනට යන්න මෙහෙම, ජර්මනියට යන්න මෙහෙම, ප්‍රංශයට යන්න මේ ගාන, ඒ විදිහට සංඛ්‍යා ලේඛන කියමින් ඔහු කියනවා. විදේශ සංචාරවලදී විශාල ලෙස ආධාර ලැබුණා කියලා කියනවා. හැබැයි මේ වෙනතුරු ලැබුණු මුදල් ප්‍රමාණයවත් අපිට කියලා නෑ. ඉතින් ඔන්න ඔහොම තමයි ඒගොල්ලන්ගේ හැටි කියලත් ප්‍රේමනාත් සීදොලවත්ත මන්ත්‍රීවරයා ඔන්න රූපවාහිනී වැඩසටහනකට එකතු වෙලා කියනවා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.